රන්ට හොමද කියලා ප්‍රකට කියමනක් තිබෙනවා හැබයිඒම කියමන් වලට විතරක් සීමමාමුණු දේවල්ද. හෙමලටටම් ප්‍රාගිකවය ෂ්ට සිද්ධවෙමින් පවතිනවාද යන්න විවාදාා පන්නයි. මාධවිසින් වාර්තාාවන්නාව බොහෝ තොරතුරවලින් දරුවන්ට සිදුවන්න ව කෙනෙහිිකම් පිබඳව දරුවන්ගේ ළමා කාලයේ උදරාගැනින් පිළිබඳව තොරොතුොරු නිරන්තරෙන්ම වාර්තාාවෙන. ඉතින් සංවිධිත රාජ්‍යයක් විදිහට ආයතන ගතව මේ දරුවන්ගේ ආරක්ෂාවෙන්වෙන් දරුවන්ගේ සුකවිරණය අනාගතවෙන් බොහ කටයුතු සිද්ධබිමින් පවතින්වා ආයතන පිළිබඳව දැනුවවත්වීම ඔබ දරුවක් වුණත් දරුවේගේ අම්මා කෙනෙකු තාත්තාගෙනෙක එමනැතම් භාරකාරයක වුණත් ගුරුවරෙක වනත් වඩා වැදගත්වේ යැයි අප විශ්වාස කරනවා. ලෙනිසා මද අප පරිවාහ මරක්ෂ සේව දෙපාර්තිමේන්තුවේ නියෝජ කොමසාරරිස්තුමට සුදීර නිලංග මහ තාටතාාරාධනය කලාද නීතිෙට ඉඩක් වැඩ සටහට එන්නෙ යිබබතු පන්ට අයි. අපිට මුලින්ම පරිවාසහ ළමමාරක්ෂක සේවා දෙපාර්මේන්තුව කියන්නේ මොකක්ද කියල පැදිිරොත් හොඳයි ොකද අපි දගන්නවාද පොලිසිටිගහම ළමහා කාන්තාකාරයංශය. නත් මයා ැක කියනවා හිට පස මමාරක්ෂණ අධිකාරයක්තියෙන එතනත් ළමයා කියලාක වෙනවා දැන් මෙතන පරිවාහ ළමාරක්ෂක සේවා දෙපාර්තවයෙන්ට. හිතනත් ළමයයා ගැන කිය වෙනවා කොහොමද මේ ආයතන හඳු ගැ ඔවු සංගමහන්ය මෙහෙමයි පරිවා සහ ළමාරක්ෂක සේවා දෙපර්මෙන්න්තුව ගැන කතාකරද්දී ඔය ගැටලුව මුලින්ම මතුවෙන එකක් මොකද ආයතන කීපයක් වැඩගනවා ළමයින් වෙනුවෙන් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රැකවරණය වෙනුවෙන් ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන්. ඉතින් පරිවාසහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කියන්නේ මේක ඉතිහාසයක්කට නෑකම් කියන සාමාන්‍යෙන් ඉක්තන්හන්සේ පණස්සයේ ඔක්තුම්බර පලිවෙෙන්ද තමයි පරිවාසහ ළමරක්ෂ සේවා දෙපර්ිමේන්තුව ඇති කරන්නේ. ඒ ඇති කරන්නේ විශේෂයෙන් පරිවාස පනත කේන්ද්්‍ර කරගෙන වර්ධකරුවන් පරිවාසගත කිරීම ළමාවර්ධකරුවන් පරිවාසගත කිරීම එක්ක තමයි. ගොඩනගන්නේ නමුත් පසුකාලීනව ඉක්දන්නමසේ අසූ හතේද ධහතුන්ගනි අණ්ු ක්‍රමි්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ මධ්‍යම රජයට තිබුණු බලය විමද්‍ය ගත වෙනවා පලාත් සභා එක් එතකොට ඒ පලාාත් සභහ විෂය අයටතය ලැස්තුගත වෙනවා මේ පරිවාස විෂයත් එතක සමගමි ලැස්තු තියන ප සමගාමි ලැස්තු ඇතියෙන්නේ මධ්‍යම රජයත් පලාත් සභවත් දෙකම ක්‍රාත්මක වෙනවා නමුත් මධ්‍යම රජයේ පරිවාස කොමසාරිස්වරුන් යටතේ ක්‍රියාත්මක උනො පරිවාස සේවය. පළස් අභාාවේ පරිවාස කොමසාරිස්වරුන් යටතේ සහකාර කොමසාරිස්වරුන් සින් අධීක්ෂණය කරමින් ක්‍රියාත්ම කරන්න. ආරම්භෙනවා අ අසු හතේදී. ඉට පස්සේ මේ පරිවාසහ අමාරක්ෂික සේව දෙපර්න මධමරජය බොහෝවිට සිදුකරේ. මේ පළාත් කොමසාරිස්වරු සම්බන්ධයකරණය කරමින් ඔවුන්ට පහසුගන් සපයමින් ඔවුන් සමග සම්බන්ධයකරණය කරමින් මේ පරිවාස විශය, ක්‍රියාත්මක කිරීම තමයි සාම්ප්‍රදායිකව සිද්ධ වුණේ. නමුත් එක් දනමස අනුවේද අපි විශ්ලමර්්‍රඥඥතියට අස්සන්තැබීමෙන් පස්සේ මේ ළමා යිතිවාසිකම් ප්‍රඥප් තියේ නිර්දේශයන් ක්‍රාත්ම කිරීමේ අවශ්‍යතාවය පැන්නගෙනවා එහිදී අපි එකක වෙන මේ නිර්දේශන් ක්‍රියාත්ම කරන්න එතකොට ළමයින්ගේ අයිතිවාසිකම් විශේෂෙන් ළමයින්ගේ ආරක්ෂාව ඔවුන්ගේ පැවැත්ම ඒවගේම ළමයින්ට සංවර්ධනය සඳහා සහභාගවීම යවගේ ළමයින්ගේ සහභාගීත්‍යය අයිතිය තහවුරු කරන්න ප්‍රධාන වශයෙන් නිර්දේශන් ක්‍රියාත්ම කරන්න ඒ අයිතින් ආරක්ෂා කරන්න පරිවාහ ළමාරක්ෂක සේවපාර්ත්මයන්තුෝ මධ්‍යම රජයේ ක්‍රියාත්මක කරන්න. ඒකෙද එක්දසේ අනු නමේද මහිමිකම් ප්‍රවර්ධ නිලධාරී කියන තනතුර විශේෂෙන් උපාද්ධාරීෙන් බඳවාගෙන පරිවාස මේ ළමහිමකම් ප්‍රවර්ධ නිලධාරිී සේවයක් ඇති කල්ලා ඒ හරහස් ලංකාවන්න සියලම ප්‍රාශේශලයකම් කොට්ටාශ පාශ්ලකම් කොට්ටාශ තුන්සේ ස්පහේම අපේ නිලධාරන් සේවය කන්න. ඒ හරහා මේ ළමයින්ගේ පැවැත්ම ආරක්ෂාව සම්වර්ධනය සඳහා යොදවාගැනීම සහ ඔවුන්ගේ සහභාගිත්ව අයිතිය ආරක්ෂා කිරීමම් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරෙන. එතකොට විශේෂෙන් අපේ දෙපාර්තමේන්තුේ මූලිකම අරමුණ බවට පත්වෙන්නේ විකල්ප රැකවරණ ශේෂත්‍රයක් ඇති කිරීම එකන්න විකල්ප රැවරණයන් ලමයින් වෙනුවෙන් එකන්නේ අපේ තියෙන සාම්ප්‍රදායකම දේ තමයි ළමයගේ ගැටලුවකදී නැත්තන් ළමයින්ගේ වැරද්දකදී නිවාස ගතකිරීම. ළමා නිවාස ගත කිරීම. නමුත් අපේ අරමුණබට පත්වෙන්නේ මේ නිවාස ගත කිරීම අවම කරලා ඒ අවසාන විසඳුම් විදිහයට තියාගෙන ඊට මෙහා. විකල්ප විසඳන්ම් වලට ගිහිල්ල ළමයා පවුල තුලයින්ද. මොකද ලමෙක්ගේ මානසික තත්වයගත්තත් චාරීරිකවගත්තත් ඔවුන් නිරන්තරේන පිවුණත් කැමති මේ පවුලල්. වලත් එක් ීවත්වෙන්නේ එක ගන්තුක පාසරක යනවා යනවට වෙනුවට ඒැ පරිසරය වෙනස් කිරීම යාගේ පෞරෂය බිඳ දමන දෙයක්කි තියනිසා නමයා ළමා පෞරුෂය ගොඩනගන්න අතිශය වැදගත්තය නෝ දෙමාපිය රැකවරණය කියන එක එතකොටයි දෙමමාපිය රැකවරණය තියලා දරුවන්න සමාජගත කරන්න කරන එක විකල්ප යෝජනාවලියකට තමයි අපි දෙපාර්මිතු විදිහට කැපක කියලා වැඩ කරන්න. දැයි විල්ප්‍රමවේදයන් පිළිබඳව අපි සාකච්ඡා කරම මේ විරාමය නික් පති දැන් අනිෝජ කොමසාර ස්තුමනය උතුමාන් සඳහන් කරා විකල් පරැකරණ ක්‍රමවදයන් කෙ ගෙන ද ඔබතුම විකල්පය කියල කියන්නේ මේ නිවාසගත කිරීමට විකල්ප විදිහයටද අනිවාරෙන් එකනේ නිවාස ගත කිරීම කියන එක දැන් බොහෝ දැන්. අපේ තරුණ සහ ළමාආඥ්්‍යා පනත ගත්තන්, විවිධ බැරදිවලට ළමයින් යොමුුවෙනකොට ඒ අයව නිවාස ගත කිරීම අනිවාරයෙන් සිද්ුව නෝ මොකද ඒ අධිකරණමය ක්‍රියාවලියන් කරා සිදුවනවා. එතකොට ඒකොළඟ සිරගත කරන්න නැතුව, අපේ විවිධ නිවාසයන් තියනවා. සාහති කළපාසල් ඒ අදී විදිහට වර්තකරුවන්න සමාජිකත කරන්න නැතුව මේ රඳවා තබා ගන්න මධ්‍යස්ථාන තියනවා. ඇ ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලමයින් අසරණ අත්හල අනාත දරුවන්නක් දෙමවපිය රැකවරණෙන් බැහර වෙච්ච දරුවු ඉන්නවා. දෙමෝපෝ අතහැරලගියපු බාහල ඇති මාධ්‍යවලින් නිරන්දරයෙන් වාර්තයන සමාර්කට හා දිසි විපත් නිසා දෙමෝපියන් අහිමිවෙන නෑදෑය අහිමි වෙන දරුව එන්න විශේෂ දැන් සුනාමි වගේ ේ දවාචගයක්ගත හම දහස් ගාන්නකට දරුවන්ට තමන්ගේ දෙමාවපියෝ වාසස්ථාන සියල් අහිමි වුනා එතකොට ඒවගේ අයට අපි බලාපොරත්තුවෙන් මේ සමාජය තුළම තබාගෙන. ඒ අය නිවාසගත කිරීම අවම කල්ලා විශේෂෙන් අපි මේ වනකොට සූදානම් කරමෙන් එන්නවා කැපකරු. මාපිය ක්‍රමයක් එකන්නේ විශේෂන් මේ අප මේ වැඩසටහන බලන සියලු දෙෙනනගෙන් ඉල්ල නො ඒ සඳහා පිත්තක එකතුවෙන්න කියලා මොකද රජයකට පමණක් තනයෙන් දරන්න පුළුවන් දෙයක් නෙවෙේ. මේ වෙනකොට දදාහස් පන්සියකට වැඩා ප්‍රමාණයක් ලංකාවේ නිවාසකත දරුවෝඉන්න. තකොට ඒ දරුවන් සිය දරුවන්ට ඒ අවශ්‍ය පහසුකම් ඒ රැකවරණය ඒ සියල්ල රජයවිසින් ලබා දෙනවා. විශේෂන් පළා සබහ අශ්‍යතව ඒ සියල්ල සිද්ධ වෙන. නමුත් මේ අයට මානසික වවශ්‍යදේ මංහිතන්නේ ලබා දෙන්න බැහැ ඒෙන්නේ අම්ම කෙනක්ගෙන් තාත්ත කෙනෙක්ගෙන් ලැබෙන් ඕන ඒ උණුසුමාදරය ලබා දෙන්න ෑ ඒ හැර අනි සියල්ල අපිට ලබා දෙන්න පුළුවන් සියලු බෞතික පහසුකන් ඒ සියල්ල ලබා දෙන්න පුළුවන්. ඒේ නිසා අපි බලාපොරොත්තුයනවා ඒන්නේ මේ මේ සමාජයත් එක්කම එකතු වෙලා. ශේෂ නුග්‍රහkeo සහඒ කැපකරු මාපියන් ඕන තරම් මන්නො මේ අපේ රටේ මේ ළමයි මේ බලාගන්න ඉතිේ නිසා ඒ සඳහා විවිධාකාරෙන් අපි මැදිහත්වීම් සිදකන වි නීතියේ විවිධ තැන්තියනවා ඒ සඳහා යම් යම් බාධාවන් ඒවා සංශෝධනය කර මොකද මේ නීතිී ගොඩක් තියෙන ආධ්ඥාපනත් ගැන්නේ ඉංග්‍රසි බොහෝ පැරණේ ආධ්ඥාපනත්ති නතිේ ඒව හඳුනාගෙන විශේෂෙන් වත්මන් රජය ඒවගේම අපේ ගරු ඇමතුමල්ලාගේ විශේෂ අවධානයක් මේ සඳහා යොමු වෙලා තියෙන. එතකොට ඒ හරහා මේ ක්‍රමවේදයන් වෙනස් කරමි නේ ළමා හිතකාරි ක්‍රමවේදයන් බෝඩට පත් කල්ලා ඔවන් ආරක්ෂාව රැකවරණය ලැබෙන පරිසරයකට යොමු කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල තමයි අපි මේ කතා කරන විකල්ප රැකවරණය විදි අපි හඳුන්න්නේ. පරිවාස කියන කොටසත් එක්කම නියෝජකමසාරස්තුමනේ එකනේ සාමාන්‍යය දරුවෙකු ඔබතුමාලගේ විශේෂස්ත්‍රීටද සාමානය අම්මතාත්තා රැවරණය මතිඉන්න දරුවෙකු මේ විශේෂස්තීට වැටෙන් නෑනේ. අම්මතාත්ත රැකවරණය ඉන්න දරුවොත් අපිට ඇත්තරම දෙ මමාරකිව්වේ අපේ විශ්ව ළමා ප්‍රඥප්තියේ අයිතිවාසිනම් විශේෂෙන් ළමයින්ගේ පැවැත්න ආරක්ෂාව රැකවරණය සහ ඔවන්ගේ සහභාගීත්තය. මේ කියයන යිතිවාසිකම් ආරක්ෂාකිරීම සඳහා තමයි අපි මූලික වශයෙන් ක්‍රියාත්ම කරන්න. එතකොට සමහරක් දරුව අපිට හම්බෙනෝ දෙමවපියොත්තින්නවා ගේ දොරත් තියෙනවා නමුත් විවිධ හේතු නිසා. දෙමෝපියන්ගේ විධ ගැටලු නිසා නැත නෑදෑයන්ගේ විධ ගැටලු නිසා මේ දරු අත්හරලා තියෙන්නේ එකන් පවුලෙන් අත හැරලා තියෙනවා දරූ ස්කෝලය වන්නේ ආර්ථික ප්‍රශ්න නිසා ඒ දරුවන්ට ගැටලුම් වට මෝණ දෙෙන එකනෙ. අපි විශේෂෙන්ම අපි කතා කරන ප්‍රාතිමිකද යන සැමට පාතිිකධ්‍යාපන අනිවාර්ය කියනද. ඒ නීතරෙගුලාාසි විදිහට මේ රටේ පවතින දෙක ඒන ප්‍රාතිමිකද්‍ය වන සැමට පාසල්. යම කියන එක අනිවාර්දයක් නමුත් ඒක කරගන්න බැරි දෙමව්පියෙන්න්න එකන්නේ ආර්ථිකත වශයෙන් බිඳ වැටනු පවුල් තියෙනවා සාමාජය වශයෙන් විධ හේතු නිසා බිඳ වැටිච්ච පවල් තියනවා ඉදිරි මේවට අපේ ප්‍රාදේශයව ඉන්න ළමාහිමිකම් ප්‍රවර්ධය නිරධාරින් මෙන්න මේ දේවල්ලට මැදිහත්වයෙනවා. එහෙම අපිට තියනෙන ආක්ෂණ සැලසුම්. අපි හදනවා ඒ අපේ නිරධන්න ඒ දරුවන්න හඳුනගෙන ඒ අවදානම් සහගත දරුවෝ හඳුනගෙන ඒ අයට ආරක්ෂණ සැලසුම් හදලා ඒවා ක්‍රියාත්ම කරන ඒ සඳහ අප මුදල් පපතිපාදන ලබා දෙන ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නේ අවශ්‍යදල විශේෂෙන් දෙමවපියෝ දැන් ආර්ථික වශයෙන් අගාධයට වැටල තියන ඒ අයවා ආර්ථික වශයෙන් හලදාන්න විශේෂ සුවන්ඩැකයා සඳහායමු කරන්න ඒගේ නිවාසාලුත් වැඩියා කරන්න ඔවුන්ට පාසල් අධ්‍යාමනයට අවශ්‍යයේ පසුබි මහදල දෙන්න අවශ්‍ය බෞතික සහ යටිතල පහසුකම් අපි විසින් ලබා දෙනෝ අපේ දෙපාර්මේතු හර ඒකට අපි වෙනම්ම ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කරනෝ මංකිව එක එකන්නේ. වරදට හසුවෙච දරුවෝ විතරක් නෙමෙයි අනාතත්හල අසරණ කියන මේ සියලුම කාණ්ඩෙඉන්න දරුවෝ. එකන ආදරය කරුණාව අහිමිවෙච්ච දරූපවා. අපි අපේ දොර්මේන්තුවීයට අපේ නිලධාරීත්. ඔවන්න රැකපලාගන්න ඔවුන් වෙනුව මැදිහත් වෙලා කටයුතු කරන ම දැවදාහරනයක්කව සහරක් දරුවන්න අපිට හම්බෙන පාසල් ගියන ඇතේ අප ඒ මේ වනකොට ජාතික වැඩසහන් විට සියලමු දරුවන්ට පාසල් යවීම කියන එක පාසල් යනයේ අයිතිය තහවුරු කරන්න අපි වැඩසඳහන් කරනවා අපිට හම්බෙන අපිට එන දෙයක් තියෙන සමමාර ස්කෝඩ කිය ඇත්ත ොකද කිය ලහම ඔවුන්ට මේ කොන්්ඩ එකපාගන්න සල්ලිනහැ කියලා දෙමවපියන්ට සුළු දෙයක්මංක ඒකන්නේෙ කොන්්ඩ එකාගන්න සල්ලි ඇැති නිසා දරුවව පාසල් එවන්න ඇතුවවෙයින්න. දෙමවපිය. ඉතින් අන්න ඒවගේ ඒදේවල් එලිය සමාජයට කියන්නත් බෑ මේ එකැන දෙමෝපියන්ට මේක කියන්නත් බෑ ගුරුවරුන්ට කියන්නත් බෑ ගුරුවරු කොන්්ඩෙවවාගෙන එනකොට ගුරුරු පාසලෙන් දොස් කියනෝ ඉති මේවත් එක්ක මේ ළමයි පාසල් ගත වීම නැවතිරදින ඊට අමතර දහ සංඛ්‍යාත හේතුකාරණා තියනෝ පාසල් යන්න ඇති. කාරණාවට ඉතින් අන්න ඒ වගේ මම පුංචි දෙයක් කිවේ ඒ වගේ දේවල්ට අපි විශේෂෙන් මැතිහත්වෙන අපේ නිලධාරින් මේ වගේ අවධානම් සහගත ඒ අවශ්‍යතාවය තියෙන දරු හඳුනගෙන ඉතායික්ම නින් ක්‍රියාත්ම කලා ඔන්න පාසල්ගත කරන්න උුන්ට ඒ තියෙන අශ්‍යතාවෙන් සපුරාලන්න ඒ අව්‍ය කටයුතු සම්පාදනය කරන. ඉති මේ වගේ පහසුකම් සැලසීමේ කාර්යයන් බොහෝමයක් අපෙන් සිද්ධ වෙනවා. අපි දිාමයක් ලබාගෙන. ද නිියෝච කොමසාරස්තුමන මේ පරිවාස නිලධාරීෙන් කියන චරිතය අපි හුගක් වෙලාබට දක්කින අිරනවලදදි මහස්ත්‍රා අධිර වන්න පුලන් දිසාධිරන වලද වන්නට පුළුවන් මේ කොල වද්දාා ගනීම ක්‍රියාවලියයේ දී පරිවාස නිලධාරීයාගේ භූමිකාවක්ති බෙනවා. මධ්‍යම රජය සමඟ පවතින පරිවාසහ ළමාරක්ෂක සෙවා දෙපාර්තමයන්තුවේ පරිවාස නිලධාරියයා කොහො මේ කුළවද්දා ගැනීමේ කාරයේද. දරුවන් දරුකමට හදා ගැනීමේ කාරයේදි දායකරන්නේ. ඕ. කුළවද්දා ගැනීමේ නීතියයට පලාාත් සභාව ප පරිවාස කොමසාරස්ත තමයි බලය ඇතියෙන්නේ කොළවද්දා ගැනීම දේශීය වශයෙන් වෙන කුළවද්දා ගැනීම සඳහා වශ්‍ය පහසුකම් සපයන්න ඒ සඳහාධකරන්නේ පැෙනී සිටිද සක ලකාවය ල තාත්තකිනෙක් ලංකා දරුවක හදාගන්න න පලාාත් පරිවා කොමසා යටතේ තමයි ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් විදේශීය කුළවදදා ගැනීම ක්‍රියාත්ම කරද්දි බලයලත් නියෝජිතා ආයතනය විදිහයට ලෝක මේ විශ්ව ලමා ප්‍රඥපතියටති ක්‍රියාත්මක වෙනවා මේ කොළවදදගේ නීම සඳහා නියෝජිතා ආතන දෙෙන හැම රටකම ඒ ඒකදී මධ්‍යම රචේ පරිවාහ මමාරක්ෂර සේවද පනු අපේ දෙපාර්ත්මෙන්න්දෝ තමයි විදේශය කොළවදග නීම සඳහා සම්පූර්ණයම බලයලත් නියෝජිතා යතනේ බවට පත් වෙන්නේ එකදී පරිවාස කොමසාරිස් ඇට බලය තියනවා විදේශය කුළවද්දා ගැනීම සඳහායි අවශ්‍ය මූලික කටයුතු සිදු කරන්න සහ රාජතාන්ත්‍රික සම්බන්ධය ඇති කරන්නේ පළාත් මධ්‍යම රජයේ පරිවාස කොමසාරිස් විසින්. දැ අපි දකිනව දේශී වශයෙන් කුලවදදා ගැනීමලදී නම් ඒ දරුවා බලාපොරොත්තු වෙන්න වූ යුවලගේ වටපිටාව දරුව එක් ඇැවිල් ඇතන ඉන්නට පුළුවන්ද අධ්‍යාපනය දෙන්න පුළුවන්ද පරිපෝෂණය කරන්න පුළුවන් මේ සියල්ලම බෞතික වශය පරික්ෂා කරනවා. විදේශීය යුවලකගේ මේ හැකියාවන් කොහොමද පරිීක්ෂා කනයක මේ. විදේශය මේ ක්‍රියාවලියම තමයි සිද්ධ වෙන්නේ. විදේශී බොෝ විට සිද්ධ වෙන්නේ විදේශය නියෝජිතා එතන තියනවා. එකැන් රජේම් බලය පවරපු නියෝජිතා එතන තියනවා. ඒ නියෝජතා එතන විසින් ඒ අදාළ පවුල පිළිබඳව පවුල් වාර්තාවක් අපේ දෙපාර්මේන්තුවට එවනවා. ඒ ගැනන්නේ දරුව ඉල්ලුම් කරන පවුලේ ස්වභාවය මේකයි ඒ කොල්ලන්ගේ ආර්ථික හැකියාවඒ කොල්ලන්ගේ මානසික ස්ථාත්වය ඒ සියල්ල සම්පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් අපිට එවනු. විශේෂෙන් තානපති කාර්යාලයන් හරහා ඒවා නුමත කරලා මේ විදේශ කටයුතුත අමාත්‍යංශය ඒ සියල්ල මේ විදේශ කොළවදදගැනීමේදී සම්බන්ධ වෙන. එතකොට ඒ වාර්තාහරහා අපෙන් දරුවන් අයතුම් කරන මේ අපේ තියෙනවා ප්‍රමුඛතා ලේඛනයක් මේ දරුව අයුම් කරන්න එතකොට ඒ ඒ අයට තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා මේ ඇවිල්ලා එක අපි විශේෂෙන් සඳහන් කරන්න ඕන එකගනෙේ විදේශයට අපි ලබා දෙන්නේ දේශය ඉල්ලුම්කරුවන් නොමැති වුුණොත් විතරයි. එකන්නේ දේශීව ගන්න ඒ හදා වඩාගන්නීමට දේශය ඉල්ලුම් කරන්න නැත්තන් තමයි අපි විදේශය මේ අමමලාට තාතලට දෙන්නේ. ඉති බොහෝ විට එකතා වම වශයෙන් තමයි විදේශය කොළවදදා ගැනීම සිද්ධ වෙන්නේ එකන්නේ අවරුද්ගකට සාමාන්‍යයෙන් පහළවක් විස්සක් වගේ පීටත් අඩුවෙන් වගේ තමයි සාමාන්‍යය විදේශ කොළොවදදාා ගැනීම සිද්වෙන්නේ එකෙත් බොහෝ විට ලංකාව පදිංචි ලංකාේ භාව තියන විශේෂෙන් දිත්තපුර වැසියන් බොහොමයක් දැන් සඳහා යොමුවනවා අම්මල තාත්තල වේ දිිත්තපුර වැසිභාව තියන බහෝ විට ලංකාවේ හිඳලා විදේශන් වට පදිංචිවෙච්ච බොහෝ අය සඳහා යොමුයන අවස්ථාව අපිට තියනවා. එයහෙම සම්පූර්ණයෙන්ම විදේශ අය ඉල්ලන ප්‍රමාණය අඩුයි බොහෝ වෙට මොකද අපිට එහෙම දරුවයි යොම කරන්න අවස්ථාව නැහැ. මොකද ලංකාවී ඊඉට වැඩිය දේශී වශයෙන් කළවදදාගනීමම් සිද්ධ වෙන නිසා. එම දරුවෙක් ලබා දුන්නට පස්සේ ඒය දරුවාගේ. සුබසිද්ධිය සම්බන්ධයෙන් ප විපරම කරණ ්‍යන්ත්‍රනයක් ති අනිවාරය පසුවිපරම් කරන මොකද ඒක තානාපතිකාරයයාලා හර හාහහිකොළු නිවාරෙන් අපට වාර්තා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. නිසා ඒ වාර්තා නිසි පරිදි ලබා දෙන්න ඕන තානපතිකාරයාලර අපිත් ඒ පිළිබඳව නිරන්දරයෙන් විමසීමක් කරන්න අවුරදු දහාට වෙනකං ඒ පසුේපරම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නිජ කොම රස්තුම අවසාන වශයෙන් පරිවා සහ අමරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කිව්වා හම මහ ජනතාව සමඟ ගණු දෙනුවක් තිබෙන වද රජුවම දැන් සමහර ආයතන තියනවා දරුවුට දර්ුවෙකුටහරි කාතාවක හරි ඒ ෂේත්‍රවලද යම්කිසි අසාධානයයක් ව හම් පැමිණිල්ලි කරන්නට පුළුවන් හැබැයි අප පරිවාහ මමාරක්ෂක සේවා පාර්මේන්තුකම අපිටිඉතන අධිකරණය සමඟ ගනු දෙනු කරන රජය සමඟ ගනු දෙනු කරන ආයතනයක් කියලෙ එහෙමද නෑ ඇතරම පරිවාසාහ ළමාරක්ෂක සේව දෙපාර්මේන්තුව මධ්‍යම රච්ජයේ පරිවාහ ළමරක්ෂක සේව පාර්මේතුව ඇතරම මනිස්ුත් එක් තමයි වැඩ කරන්න මොකද මම මුලින්මක් කිව්වේකයි මේ අපේ ්‍රාදශලයකම් කාර්යාලවල ඉන්න සියලුම ළමමාහිමිකම් ප්‍රවර්ධ නිලධාරීින් හරහා ග්‍රමීය මට්ට මේද. ග්‍රමීය ළම ආරක්ෂර කමිට කක්‍රාත්මකෙන. ඒ කමිටුවල ඔයෙක් යන ගටලුව ගමේ මොනහරි ගැටලුවත්තියෙනන මේ ගමේ ඉන්න ප්‍රධාන කීපදන විශේෂන් රජ්‍ය නිලධාරීින්. ඒවගේ ආගමික ස්ථාන වලට පූජ්්‍ය පක්ෂය අය එකතුවෙච්ච විශේෂ ප්‍රබූරුන් සවෙච්චා සවච්චා නිලධරින් බොහොමයක් ඉන්නවා. එකනස්වවෙච්චා. ග්‍රමිය කමිටු නිලධාරී න්න මේ ගමේ නියෝජතය විදට තම එකොලොේ ග්‍රමිය කමිටු නියෝජනක නති ඒකදී ඒ ගමේ ප්‍රශ්න ළමයින් සම්බන්ධයෙන් මේ තියන ගැටලු මේ සියල්ල සාකච්ඡා කරන ඒවැ යෝජනා අදහස් දිස්ත්‍රික් ලමා කමිටුවට ඉදිරිපත් කරන. ඉති ඒ දිස්්‍රික් ලමං කමිටුව එක ජාතික ළමමා කමිටු ඉර මේක මේ අපිට ඉතා විතිමන්ව ක්‍රියාත්ම කරන ක්‍රියාවලියයක්ක් විදිහර ක්‍රියාත්මක වෙන. ති ඒකෙදී ඔයුත් කියන ගැටලුවක් ඇතිවෙෙන්නෑ මොකද අපේ නිලධාර නිරන්තරෙන් ග්‍රාමීව තමයි වැඩ කරන්නේ අපි ගොඩක් වෙලාට උසාාවයේ අධිකරණයට යනවට වැඩිය ඇත්තනම එකනේ මේක මගේක මුලින් පටන් ගත පලාාත් පරිවාස දෙමර්මේන්තුව. අරහතමයි අධිරණ ක්‍රියාවලින් බොහොමට පරිවාස නිර්ධානී ක්‍රියාත්මක වෙන්නේ ඒ පරිවාස නිර්ලධාරයට විශාල ආර්යභාරයක්ත්තිය නො අධිකරන ආශ්‍රීතව නමුත් අපේ නිලධාරින් ළමාහිමකම් ප්‍රවර්ධ නිලධාරීෙන් ක්‍රියාත්මක වෙන්නේ ග්‍රාමිය මට්ටම මේ ප්‍රාදේශය මට්ටමේ ඒ ගමත් එක්කේ ගමය ගැටලු අර විකල්ප කරැකවරන පතිපත්තිීන් ක්‍රියාත්මක කරන්න තමයි ඔවන් ක්‍රාත්මක වෙන්නේ හඳ අපි පරිවා මක්ෂ ස ව පාර්තමන් තුව ියෝජ කොමසාරිස්තුමන්ට සුදිර නිලංග මහතාට ේවි ස්තු තිවන්වෙනවා අදන සියල්ලම දැනුවත් කිරීම සිදු කිරීම පිළිගඳ. අපිය සුපරදු විදිහට ලබන සතියේදීත් නීතියට ඩක්තුලින් හමුුවම සෝදායි සතියන්යයක්.